පෙබරවාරි 21 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර මවභාෂා දිනය වෙනුවෙන් News Now YouTube නාලිකාවට පණිවිඩයක් නිකුත් කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා මුලින්ම. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපේ රට විදිහට ගත්තන් පස්සේ මූලික වශයෙන් සිංහල භාෂාව කේන්ද්‍ර කරගෙන තමයි මම මගේ අදහස පළ කරන්න උත්සාහ කරන්නේ මේ අවස්ථාවේදී. 70%ක් පමණ ජනගහනින් 70%ක වගේ ප්‍රතිශතයක් තමයි මේ සිංහල භාෂක සමාජය තුල ඉන්නේ. එතකොට දැන් මිලියන 20ක් වගේ වෙච්ච ජනගහණය අතරින් මිලියන 14ක් මිලියන 15ක් වගේ ප්‍රමාණයක් තමයි සිංහල භාෂාව හසුරුවන්නේ. එතකොට ඕනෑම රටක ගත්තන් පස්සේ මව්බස කියන එක ඊටම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. මොකද හේතුව ඕන කෙනෙක් හිතන්නේ, ඉගෙන ගන්න, නිර්මාණකරණයට යොමු වෙන්නේ මව්බස කේන්ද්‍ර කරගෙන. මොකද මාතෘ භාෂාව තමයි කෙනෙකුගේ නිර්මාණාත්මක චින්තනය පුබුදුවන්නේ. එතකොට අපි අම්මගේ කුසේ ඉන්න අවස්ථාවේ ඉඳලා කුසෙන් මෙලවට බිහිවෙච්ච අවස්ථාවේ ඉඳලා අපි ජීවත් වෙන පරිසරය තුළ මාතෘ භාෂාවත් එක්ක තමයි අපි හැදෙන්න වැඩෙන්නේ පෝෂණය වෙන්නේ. අපේ සංස්කෘතිකාංග අපේ ජීවිතයට ඇතුළත් වෙන්නේ ඒ මව්බස පදනම් කරගෙන තමයි. කිසියම් ආකාරයකින් ගතිගුණාංගයක් හෝ එහෙම නැත්නම් කිසියම් සාරධර්මයක් ආචාර ධර්මයක් අපේ ජීවිතවලට ඇතුළත් කරගන්නවා නම් ඒ ඇතුළත් කර ගැනීම සිදු වෙන්නේ අපට අප අවට තියෙන පරිසරයට අපි හුරු පුරුදු වෙන්නේ අප වටපිටාවේ සිටින අපේ භාෂාව කතා කරන මව් බසින් අපේ ජීවිතයට අපි ඇඳගන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මේක ලෝකේ ඕනෙම මාතෘ භාෂාවකට පොදු ඕනෙම භාෂක සමාජයකට පොදු කතාවක්. එතකොට අපි සිංහල භාෂක සමාජයේ විදිහට මම හිතන විදිහට ලෝකේ ඊට සුළු කොටසක් මේ සිංහල භාෂක සමාජය තුල ඉන්නේ. මිලියන 15ක් 16ක් වගේ ප්‍රමාණයක් කියන්නේ ඒක සුළු කොටසක්. එතකොට අපිට පොහොසත් සංස්කෘතියක් අපිට පොහොසත් සාහිත්‍යයක් තියෙනවා ඕන කෙනෙකුට අහන්න දකින්න එහෙම නැත්නම් නිර්ලෝභී විදිහට ඊට අතිශය පොහොසත් සාහිත්‍යයක් තියෙනවා. ඒ සාහිත්‍ය නිර්මාණය වෙන්නෙම වර්ෂ 2000 ගණනක් මුල්ලේ එන ව්‍යාප්ත වෙලා එන සිංහල භාෂාව කේන්ද්‍ර කරගෙන පදනම් කරගෙන. ඒ නිසා අපි කල්පනා කරනවා එක පැත්තකින් විවිධ ජාතීන් අතර සුහදතාව ගොඩනංවා ගැනීම සඳහා වෙනත් ජාත්‍යන්තර භාෂාවක් එක්ක අපි එකතු වීම එහෙම නැත්නම් ඒ භාෂාවන් හැදෑරීම කියන කාරණය හෝ එහෙම නැත්නම් අපේ සංනිවේදනය පහසු කර ගැනීම සඳහා ඊට යොමු වීම එකක්. ඒක අපි කළ යුතුයි. මොකද දැනුම ඒකරාශී කර ගැනීම සඳහා සහ ලෝකයට ප්‍රවේශ වීමට ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙම වුණත් තමන්ගේ භාෂාව තමන්ගේ මාතෘ භාෂාව නොතකා හරිමින් අපිට ඒ ගමන යන්න පුළුවන් කමක් නැහැ. මොකද ඕනෑම රටක ඕනෑම ජාතියක පැවැත්ම තහවුරු වෙන්නේ ඒ භාෂාව පදනම් කරගෙන කෙනෙකුගේ ජීවිතයට ඇතුළත් වෙන ආචාර ධර්ම පද්ධතිය නැත්නම් තමන්ගේ කම තමන්ගේ හැඟීම ඒ වගේ දේවල්. දැන් ඕනෑම කෙනෙකුට තමන්ගේ කමක් තමන්ගේ හැඟීමක් එහෙම නැත්නම් තමන්ගේ රට පරිසරයේ අම්මා තාත්තා මේ ගහකොළ আদি මේ දේවල් පිළිබඳව හැඟීමක් එන්නේ නැත්නම් මම විශ්වාස කරන්නේ එහෙම කෙනෙකු පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙවි කියලා. ඉතින් ඒ නිසා පෙබරවාරි 21 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර මව්භාෂා දිනය ජාත්‍යන්තර මව්භාෂා දිනය වෙනුවෙන් මේ නිකුත් කරන පණිවිඩයේදී මම මූලික වශයෙන් ඉල්ලා සිටින්නේ සිංහල භාෂක සමාජයේ පුරවැසියෙක් ඉදිරිය සහ ඒ භාෂාව පිළිබඳව හැදෑරීම් කරමින් ඉදිරියට යන කෙනෙක් විදිහට මගේ ඉල්ලීම වෙන්නේ සිංහල භාෂාව ආරක්ෂා කර ගැනීම සඳහා එය ව්‍යාප්ත කර කිරීම සඳහා නිවැරදි භාෂා ඥාණය තම දරුවන්ට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය විය යුතුයි. ඒ වගේම ඊට අදාළ නිසි ගෞරවය හිමි විය යුතුයි. ඊට අදාළ නෛතික අනපනත් නිසියාකාරයෙන් සම්පාදනය වීම විය යුතුයි කියන කාරණේ. අනපනත්වල නම් ගොඩක් දේවල් තියෙනවා. ඒව එහෙම වුණාට අපි සමහර අවස්ථාවන්වල සමහර රාජකාරියක් කරගන්නට ගියාට පස්සේ සමහර වෙලාවට යම් යම් ගැටලුවලට මුණපාන සිද්ධ වෙනවා තමන් උපන් බිමේම. ඒක අර්බුදයක්. දැන් මේක පදනම් කරගෙන අපි දකින සමහරලාට වාර්ගික අරගල දක්වා දිග්ගැසෙන තත්වයන්. දැන් මේ කතන්දරේම අපි දෙමළ භාෂක සමාජයට අරගනිමු. දැන් දෙමළ භාෂක සමාජයට ගත්තන් පස්සේ යාලට යාලගේ මාතෘ භාෂාව වටිනවා. ඒක මත තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒගොල්ලන්ගේ හරපද්ධතීන් සහ ඒගොල්ලන්ගේ සාහිත්‍ය ඉස්මතු වෙලා ඉස්සරහට එන්නේ. ඉතින් ඒ ජනතාවට දැන් අපේ රටේ ගත්තන් පස්සේ දෙමළ සිංහල කියන මේ භාෂා දෙකම රාජ්‍ය භාෂා යටතේ අරගෙනනෝ ඒ ජනතාවට කිසියම් රාජකාරියක් කරගන්න ආයතනයකට ගියාට පස්සේ සමහර වෙලාවට කිසියම් ගැටලුවකට මුහුණ පානවා නම් එතනත් අපි දකිනවා අපිට යම් ආකාරයක අර්බුදයක් වෙනවා වගේම අනිත් පැයටත් එතන අර්බුදයක් තියෙනවා කියන කාරණේ. මම කතා කරන්න අපේක්ෂා කරන්නේ සිංහල භාෂක සමාජයේ පැත්තෙන්. ඒ නිසා සිංහල භාෂාව රැකෙන වාසියෙම අනිත් අපේ රටේ තියෙන භාෂක සමාජවල
වල ඒ සංස්කෘතින් ඒ භාෂාවන් ආරක්ෂා විය යුතුයි ඒ ස්ථාවරයේ අපි ඉන්නවා ජාත්‍යන්තරයත් එක්ක කිසියම් ආකාරයක ගනුදෙනුවක් කළ යුතු නම් ඊට අදාළ භාෂාවන් හැදෑරීම පිළිබඳව කිසිම ආකාරයක ගැටලුවක් නැහැ ඒක අපි කළ යුතුයි මම තවත් එක කාරණයක් විශ්වාස කරනවා කෙනෙකුගේ භාෂා දැනුමේ සීමාව තමයි ඒ කෙනාගේ ලෝකයේ සීමාව බවට පත් වෙන්නේ එක පැත්තෙන් ගත්තන් පස්සේ දැන් අපේ රටේ උදවිය විදියට දැන් දකුණේ ජීවත් වෙන බහුතරයක් සිංහල ජනතාවට සමහර වෙලාවට උතුරු කරේ භාවිතා වෙන දෙමළ භාෂාව පිළිබඳව අවබෝධය අඩුයි. එතකොට එබඳු පසුබිමක් තුළ ඒ අයට උතුරේ අයත් එක්ක තියෙන ගනුදෙනුව එක්තරා දුරකට සීමා සහිත වෙනවා. ඉතින් මේක ටිකක් මටත් පොදු කාරණයක්. මොකද දෙමළ භාෂාව පිළිබඳව ප්‍රාමාණිකයෙක් නෙමෙයි මම. ප්‍රමාණවත් විදිහට ඒ අයත් එක්ක සංනිවේදනය කරගන්න ඕනේ කරන ඥාණය මට අඩුයි. ඉතින් ඒකෙදි මම හිතන්නේ මම තනියම මේකට වග කියන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒකට පරිපාලනය සහ ඒ යම් යම් වගකීම් තියෙනවා. මොකද ඒවා ළමයින්ට මුල ඉඳලා වෙන්න ඕන. මම හිතන්නේ මෙතනින් ඉස්සරහට අපි ඒක කළ යුතු නැහැ. එතකොට මෙතනින් ඉස්සරහට යන ගමනේදී මේ දීභාෂික උගත්කම විශේෂයෙන් මේ ලංකාවට අදාළව මම මේ කතා කරන්නේ. විශේෂයෙන් දෙමළ සහ සිංහල භාෂා දෙකනේ අපේ රටේ භාවිතා වෙන ප්‍රධාන භාෂා දෙක. එතකොට මේ භාෂා දෙක ඇතුලේ තමයි සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොටස් භාවිතා කරන භාෂා දෙක බවට පත් වෙනවා. එතකොට ඒ අවබෝධය අනිවාර්යයෙන්ම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මේ භාෂා දෙක පිළිබඳව තියෙන අවබෝධය. විශේෂයෙන්ම නැවතත් අවධාරණය කරනවා. කෙනෙකුගේ භාෂා දැනුමේ සීමාව තමයි ඒ පුජ්‍යලයාගේ ජීවන වපසරය තීරණය කරන්නේ. ඒ පුජ්‍යලයාගේ ලෝකයේ සීමාව බවට පත් වෙන්නේ කෙනෙකුගේ භාෂා දැනුමේ සීමාව.